මෙන්න බලන්නකෝ වැඩක් එයාට දැන් වයස අවුරුදු 18ක් වෙලා තාම ෆෝන් එකක් නෑලු කවුද මෙහෙම කියන්නේ මෙහෙම කියන්නේ වොයිස් ටීන්ස් වේදිකාව නිසා අපේ ශේෂ්ත්‍රයට පායපු තරුවක් වන ආදිත්‍ය වැලිවත් ඇය ගායනා කළ ගීත අතර වැඩි හරියක්ම ප්‍රේක්ෂකයන් ආදරය කරන්න පටන් ගත්තේ නොමිලි දුන් නිසා මගේ කියන ගීතයයි වොයිස් ටීන්ස් තරගාවලියෙන් පසුව ආදිත්‍ය සජ්ජායනා වැඩසටහනද ඉදිරිපත් කරුම් ලැබුවා 2004 අවුරුද්දේ උපත ලැබූ ආදිත්‍ය මේ වන විට වයස අවුරුදු 18 පසු වෙනවා. ඉතින් කටාර්වල ජීවත් වුණ ආදිත්‍ය ලංකාවට ඇවිත් අධ්‍යාපනය පටන් ගන්නවා. මේ විදිහට අධ්‍යාපනය ලබන ආදිත්‍ය ඇගේ සාමාන්‍ය පෙළ විභාගෙන් පස්සේ උසස් පෙළ අධ්‍යාපනය හදාරනවා. ගොඩක් දෙනෙක් ආදරය කරන මේ නිහතමානී පුංචි ගායිකාව ඇගේම ගීත නිර්මාණ පහක් ප්‍රේක්ෂකයන්ට මේ වන විට ලබා දීලා තියෙනවා. ඉතින් ගෙදර හුරතලේට ඉන්න ආදිත්‍ය ඇගේ තොරතුරු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මෙන්න මේ විදිහට කියලා තිබුණා. මම ඉපදුනේ 2004 අවුරුද්දේ. ඒ කියන්නේ මට අවුරුදු 18යි. තවම මට ෆෝන් එකක් නැහැ. මම සමාජ මාධ්‍ය භාවිත කරන්නේ මගේ අම්මගේ ෆෝන් එකෙන්. මගේ යාළුවන්ට නම් ෆෝන් තියෙනවා. මටත් සුදුසු කාලෙදි මගේ අම්මි ෆෝන් එකක් අරන් දෙයි. මම සමස්ත ලංකා ජනගායනා ගැන ඉගෙන ගන්න සහන් රන්වල සර් ගාවට ගියා. ඉතින් මම වොයිස් එකේ කියපු ගොඩක් සින්දු ජන ආරයට කියපු සින්දු. ඒවා ඔයාලා දැක්කනේ. ගොඩක් අය මට ඒ වෙනුවෙන් ගොඩාක් ආදරේ ලබා දුන්නා. එවගේම ඒ කියපු සින්දු අතර නොමිලේ දුන් නිසා මේ කොයියන්නේ සුවාදියාව පොඩ්ඩක් වගේ ගීත ඉතාම ජනප්‍රිය වුණා. අපේ අම්මි තමයි මගේ හැම දෙයකටම මම ළඟ ඉන්නේ. හැම දෙයකටම මාව පොළඹවන්නේ අම්මි. මම ස්ටේජ් එකට ගිහින් සින්දුවක් කියනකොට අම්මි හැමදාම අඬනවා. මවුගුණ ගීතයක්ද මොන ගීතයක්ද කියලා නැහැ. ඕනෑම එකක් කියනකොට අම්මි අඬනවා. මම හදන්නේ මගේ කාලය පවුලයාත් එක්ක ගත කරන්න. අදටත් කොහේ හරි යනකොට බුදුපහන පත්තු කරලා තමයි මම යන්නේ. මොකද මම කර්මය වගේම ධර්මයට ගොඩාක් තදින් විශ්වාස කරන කෙනෙක්. ඔන්නෝම තමයි ආදිත්‍ය එයාගේ ජීවිත කතාව ගැන කියලා තිබුණේ. හරිම ලස්සනයි නේද? ඒ ඉතාමත් නිහතමානී චරිතයක්.